Hello, good morning. ඔගලට විස්තරයට කියන්න බැරුයිය මං එයාපෝට් එකේදී පොඩි වීඩියෝ කැල්ලක් ගත්තා. පොඩි දෙමිය මම වීඩියෝ ටිකක් තියන මං ඉත කියන්න විස්තරේ මොකද්ද කියලා ඔගලෝ ඉස්තරහට කියන්න මම හිතන ඔගලන්ට එක වෙනම එක්ස්පීරියන්ස් එකක් වෙයි කියලා ගොඩක් අය දැකලා ඇති දේවල් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඊයේ විස්තරේ කිව්වොත් ඊ අපේ කටුනායකින් චෙන්නයි වලට ආවා. ට්‍රාන්සිට් ෆ්ලයිට් එක ආවේ කටුනායකින් චෙන්නයි වලට ඇවිල්ලා චෙන්නයි වලින් සිංගප්පූරට ආවා. මෙහෙට එනකොට සාමාන්‍යයෙන් මෙහෙ වෙලාවෙන් රෑ 9:00 වගේ වුණා. පස්සේ අපි ටැක්සි එකක් දාගෙන අපි හොටෙල් එකට ආවා. හොටෙල් එකට ඇවිල්ලා අපි ගොඩක් ගියා එළියා විදියලා කරලා මොනවා හරි අපිට ඩිනර් ගන්නත් ඕනේ. මොකද අපි හොටෙල් එකට දාලා තියෙන බ්‍රෙක්ෆාස්ට් විතරයි. ඉතින් අපි රෙඩි ගිහිල්ලා පටයක් දාලා කැරකිලා ඩිනර් අරගෙන ආවා. දැන් මෙහෙමම අපි උදේ බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊට පස්සේ අපි පොඩ්ඩක් ඇවිදින්න යමු. මොකද මම ආපු වැඩේට යන්න තියෙන්නේ හෙට ඉඳන්. ඉතින් අද දවස පොඩ්ඩක් ෆ්‍රී, ඒකින්ද අද දවසේ වෙලාව තියෙන නිසා අද දවසම පොඩ්ඩක් ඇවිදලා කරලා වටේ පිටේ මොනවද තියෙන්නේ, ෂොපින් කරන්න මොනවද තියෙන්නේ, බලන්න මොනවද තියෙන්නේ, ඒ වගේම ඇවිදලා මේ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් අරගමු. ඉතින් ඔයාලත් එක්ක තියලා ඉන්න, අද දවසම යනවා මං ඇවිදින්න. මාත් එක්ක ඔයාලත් යමු ඇවිදින්න. දැන් මුලින්ම උදේ අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙනමු. බලමු අපේ බ්‍රෙක්ෆාස්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඉස්සලාම තියෙනවා ඔන්න පොටැටෝස්. මේ බෙදාගන්නේ අකිඳු. ඉතින් එයාත් මාත් එක්ක ආවේ, එයාගෙනත් ඉස්සරහට කියන්නම්. බලමු ඊළඟට මොනවද මෙයා දාගන්නේ කියලා. මෙන්න ඊළඟට තියෙනවා එක්ස් තියෙනවා, විතර ඔම්ලට් එක. බලමු ඊළඟට මොනවද කියලා. එන්න මෙයා එකක් මග ඇරියා. ඒක මොනවද තියෙන්නේ? ඒකේ තියෙන්නේ බීන්ස් තියෙන්නේ. ඊළඟට තියෙනවා බේකන්, පෝක්, පෝක් බේකන්ස් තියෙනවා. The next one මොනවද මේ? Sausages, chicken sausages tiyenawa. පොඩ්ඩක් වටේ ඇවිදින්න. ඇවිදලා ගල බලමු. දැන් මෙහි සාමාන්‍යයෙන් ලංකාවේ වගේ හිතුන තැන් වලින් පාර පනින්න බෑ. මේ වගේ පාර ක්‍රොස් කරන්න තියෙන තැනකින් විතරයි පාර ක්‍රොස් කරන්න ඕනේ. ඉතින් මෙතනින් ලයිට් එක වැටෙනකන් ඉඳලා පාර ක්‍රොස් කරමු. හිතන තැන් වලින් පාර ක්‍රොස් කරොත් ඉතින් මෙහෙදි ෆයින් තියෙනවා. ඒක නිසා මේ වගේ තැන් වලින් තමයි පාර මාරු වෙන්න ඕනේ. කැමර යන මාත් එක්ක ඉන්න අපේ උබීච් වගේ මේගොල්ලන්ගෙන් තියෙන බ්‍රැඩ් බීට්ස් උට අරගෙන කළ එයා කැමරගෙන යනවා. මෙන්න මේ බලන් ඉන්නේ පාර පන්නේ ලයිට් එක පොළ පාට වෙනකම් ටිකක් වෙලා ඉඳන් ඉන්නවා. ඉතින් ඉමු. හරි අයියා.
ඉතින් මට මේ සිංගප්පෝල ඇවිදින ගමන් මට හම්බුණා බේරේ වැව. බලන්න 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 මෙන්න තියෙන අපි පස්සේ බේරේ වැව හම්බුණා. මේක මේ විශේෂ එකක්, මේක මේ සිංගප්පූරුවේ බේරේ බේරේ වැව කොළඹේක නෙමෙයි. ලංකාවේ අර බේරි වැව ළඟ ටික්ටොක් කරන අය ඉන්නවනේ. එතකොට ඒගොල්ලන්ට සිංගප්පූරුවේ වගේ આવොත් ඒගොල්ලන්ට ටික්ටොක් කරන්න පුළුවන්. මේ ලංකාවේ බේරි වගේ වැව වගේ තැනක් තියෙන ඒගොල්ලන්ට මෙතන ඉඳන් ටික්ටොක් කරන්න පුළුවන්. ඉතින් බේරි වැව ළඟ ටික්ටොක් කරන අය සිංගප්පූරුවේ આવොත් ඒගොල්ලන්ට මෙතන ඉඳන් ටික්ටොක් කරන්න පුළුවන්. මොන තැන තියෙනවා අපේ මේ අකිඳු ඉන්නවා. මේ එයාත් මෙතන ඉඳන් ටික්ටොක් එකක් කරන්න හදන්නේ. එයාට තෝනිකෝ ටික්ටොක් එකක් කරන්න මෙතන ඉඳන්. හිතමාව සොරාගෙන ගී ඇයිද ඩැෆඩිල් මලේ සුන්දර හසකෙන් රඳවාදේ මොනා කියන්නේ නල රැලි කඳු මානේ. මුස්තාෆා සෙන්ට එක බඩු තියෙන ඔගොල්ලන බලන්න ඕන තරම්. මේ තියෙන කිරිපිටි මෙන්න නිස්ප්‍රේ තියෙන ෆුල් ක්‍රීමි පවුඩර් සමාන. මේක 12.75. තව කිරි තියෙනවා. පර්සනල් ලුබ්‍රිකන්ස් තියෙනවා. කාටරි ලුබ්‍රිකන්ස් ඕන නම් වාහන පිස්සන්ට ඕන තරම් බඩු තියෙනවා. බයික පැකට්ස් ලොක්
steering wheel cover. තිහයි. ඒක නම් හොඳ සුපිරි quality එකක්. WD-40 තියෙනවා. 13.90යි. අඩු. පොඩි එක 8.40යි. චීක තියෙනවා. මේක 6යි. තව steering wheel covers තියෙනවා. මෙහි බඩුවල ගණන් බලනකොට ගොඩක් ඒවා ලංකාවේදී මීට වඩා ගණන් අඩුයි මට පේන විදියට. හොට් වීල්ස් එන මේක 11යි. මේක 11යි 8යි 50යි 3.90යි මේක. මේක 4යි. ලෙක්ස් කෙනෙක් ඉන්නා මෙන්න. ලෙක්ස්ලා. නමසේ 49යි. ෆෝන් කඩයක් හම්බුණා. නිකන් ගිහිල්ලා බලමු කොහොමද නිකන් ෆෝන් වල ගණන් කියලා නිකන් පොඩ්ඩක් බලාගෙන ඔළුව දාගෙන යමු. ඊට පස්සේ යමු මොනවා හරි කන්න. දැන් හොඳටම පෙඩ ගිනි. බටර් චිකන් බිරියානි ජපනීස් කරී චිකන් ෆ්‍රයින් දෙකයිද? බටර් චිකන් බිරියානි එකක් අපි මෙතන
ඔතන ඔක්කොම අරින්න පුළුවන් නේද? ඔතන ඔක්කොම අරලා ගලවලා දාන්න. පාතේ නැති සිරේ ඔක්කොම. මටත් ඒක තමයි දැල ගන්න ඕන. යූස් දේව දින දාන්න. ආව මෙතන තියෙන XM කියලා මොකද මොල් ගාව පොඩ්ඩක් වැඩි පිට ඇවිදලා බලන්න. බියුටි ෂොප් එකක් තියෙනවා. ෂොප් එකක් තියෙනවා. මේ මෝල් එකේ නම් එච්චර වැඩි ඇති දෙයක් නෑ වගේ. ඒකින්ද අපි බැලුවේ මෙතන තියෙනවා ස්පෝර්ට්ස් ස්ටේඩියම් එක. ඒකට යන්න මොකද එතන අපේ ළමයි ඉන්නවා. ළමයි කියන්නේ ඇත්තටම අපි සිංගප්පූර් වලට ආවේ ටූර්නමන්ට් එකකට. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නවා ඇති ඩයිවිං කියලා ස්පෝර්ට් එකක් තියෙනවා. ගොඩක් අය දන්නේ නැතුව ඇති. නමුත් වීඩියෝ ක්ලිප්ස් ටික බලන්න ඉස්සරහට තියෙනවා. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි ස්පෝට් එකක් ලංකාවේ තියෙනවා. එතකොට මම ඩයිවිං කෝච් කෙනෙක්. එතකොට අපේ ළමයි මෙහි තියෙන මීට් එකකට සිංගප්පූරට ආවා. එතකොට දැන් මේ වෙලාවේ ඒගොල්ලෝ එතන ස්විමින් පූල් එකේ ඒගොල්ලෝ ප්‍රැක්ටිස් වෙනවා ඇති. ඉතින් මගේ වැඩ තියෙන්නේ ඉතින් ওই කෝචින් සම්බන්ධව වැඩ ටිකකට තමයි මම ආවේ. එතකොට මගේ වැඩ පටන් ගන්න හෙට ඉඳන්. ඉතින් අද ළමයි එතන ප්‍රැක්ටිස් කරනවා ඇති. අපි පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා ඔළුව දාලා එමු. එතකොට ඕගලන්ටත් බලාගන්න පුළුවන් මොකද්ද මේ ස්පෝට් එක කියලා. ඊට අමතරව හෙට මම ඕගලන්ට මේක ගැන ගොඩක් විස්තරාත්මකව කියලා දෙන්නම්. Thank you.
Arms, arms. Don't drop your arms. Kisa, you're dropping your arms. Don't drop. Hold. Hup. See what they're opening out. ඊට පයින්නවා ගොඩක්. අද දවසේ මේ වගේ ප්‍රැක්ටිස් ටිකක් සහ ලෑන් ට්‍රේනින් ටිකක් තිබුණේ. ඉතින් දැන් රෑ වුණා අපි හොටෙල් එකට යනවා. හෙට ආපහු මෙතනට එනවා. එතකොට මං හෙට ඔයගලන්ට මේක ගැන හරියට විස්තරයක් කියන්නම්. මේ ස්පෝට් එක ගැන ඔයගලන්ට හරියට විස්තරයක් කියන්නම් හෙට මොකද්ද වෙන්නේ කියලා බලන් ඉමු. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හෙට දවසේ මොකද්ද වෙන්නේ කියලා ඔයගොල්ලෝ බලාගෙන ඉන්න. එහෙනම් අපි දැන් මෙහෙම හොටෙල් එකට යනවා. හෙට මොනවාද වෙන්නේ කියලා සහ තියෙන අලුත් අලුත් එක්ස්පීරියන්ස් එක ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ව හම්බ වෙනවා.